අපි ගොඩා මැරුවනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරක්ෂා වෙනවා. කොමයි පන්දන්ඩෝරි. අපි ගොඩා මැරුවනම් කොමයි පන්දන්ඩෝරි. අපි ගොඩා මැරුවනම් ඊපෙරද ඉති රසීමේ පොඩි ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. හිරු මීඩියාකේ මට විරුද්ධව මගේ චරිතය විනාශ කරන්නට මම කීප දෙයක් විකෘති කරලා ජනතාවට ඉදිරිපත් කළා තියෙනවා. ඊයේ රැසීමක් තිබුණා උතුර ළඟ. ඒ රැසීමේදී මම කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ඉටපු ජනාධිපතිතුමා අලුත් පක්ෂයක් පිහිටවගෙන 98%ක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකෝ ගිලිලා ඉවරයි. ඉතිරි වෙලා තියෙන 2% මේ මැතිවරණයෙන් පස්සේ ඒ ටික ගිලෙනවා. ඒතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අවසානයි. ඒ නිසා කෝටාභය රාජපක්ෂේ වැරදුවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරක්ෂා වෙනවා. මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරක්ෂා කරන්නට කෝටාභය රාජපක්ෂ පරදණ්ඩේ කියලා මම කිව්වේ. නමුත් කැත බිරියට ඉරු නාලිකාවෙන් ඒක විවෘති කරලා කියලා දෙනවා. මම කිව්වලු කෝටාභය රාජපක්ෂව මරන්න ඕනේ කියලා. මට මේ මරණ වචනේ පව හරියට දන්නේ නැහැ. මොකද මම ඒ වචනේ කවදාවත් පාවිච්චි කරලා නැහැ. මම සාධාරණ දේශපාලන කියලා තියෙන්නේ. ජාතිවාදී ගමන මං ගියේ නැහැ. මගේ දේශපාලන ගමනේ මට සිංහල ජනතාව විශේෂයෙන් සලකනවා. 80% විතර 85% විතර සිංහල ජනතාවගේ ඡන්දින් මම මේ කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනියට ආවා. සිංහල බෞද්ධ අපේක්ෂකවරු 23 දෙනෙක් පරදලා මම පළවෙනියට ආවා. ඒ ආවේ සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දින්. මට සිංහල බෞද්ධ ජනතාව ආදරේ සලකනවා. ඒ වගේ දෙමළ ජනතාව සලකනවා, කතෝලික ජනතාව සලකනවා, මගේ මුස්ලිම් ජනතාව සලකනවා. මම හොඳ නමක් ත්‍යාගෙන ඉන්නේ. දේශපාලන මගේ ජීවිතේ කවදාවත් වැරදිවඩක් කරලා නැහැ. කාටත් මම උමනාල නැති විදියට කතා කරලත් නැහැ. මම ගිය ගමන පිරිසිදු ගමනක්. මේ මගේ දේශපාලන ජීවිතේ විනාශ කරන්නට ඉරු කරපු මේ වැරදි වැඩට මම නිකන් ඉන්නේ නැහැ. මම උසාවි යනවා. අපි උසාවිය බේරගන්න තමයි කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. Breaking.lk